අද රට මුහුණ දීලා තියෙන දැවැන්ත ආර්ථික අර්බුදය ඇත්තටම තේරුම් අරන් තිබෙනවාද කියන ප්‍රශ්නේ පෞද්ගලිකව මට තිබෙනවා. ප්‍රශ්නේ ගැන බොහෝ දෙනෙක් කතා කරද්දී මේ ප්‍රශ්නේ විග්‍රහ කරන්නේ කොවිඩ් නිසා ඇති වුණු ප්‍රශ්නයක් කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. මොකද්ද අපේ රටේ තියෙන ප්‍රශ්නේ? ඉතාම සරලව, ඉතාම කෙටියෙන් කිව්වොත් ආණ්ඩුවට රුපියල් නැහැ, රටට ඩොලර් නැහැ. ඕක තමයි රටේ ප්‍රශ්නේ. ඩොලර් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ විදේශ විනිමය නැහැ කියන එකට. එතකොට මේ ප්‍රශ්නේ කොවිඩ් නිසා ඇති වුණු තත්ත්වයක් නම් මේ අපේ මතුවලා තියෙන ආදායම සහ වියදම අතර පරතරයට කෙටි කාලීන ණය ගත්තම ආයේ පරණ තත්ත්වෙට ගියාම මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන්. හැබැයි මේක කොවිඩ් නිසා ඇති වුණු තත්ත්වයක් නෙවෙයි. මේ ප්‍රශ්නේ කොවිඩ් ඉවර වුණාම ඉවර වෙන්නේ නැහැ. මොකද්ද අපේ ඇත්ත ප්‍රශ්නේ? අපි දීර්ඝ කාලයක් 1955 ඉඳන්ම ආදායමට වඩා වැඩියෙන් වියදම් කරලා තියෙන ආණ්ඩුව. අපි ආදායමයි වියදමයි අතර පරතරය පියවගත්තේ මහා දෙවෙන්ත පරතරයක්. ආදායම වගේ දෙතුන් ගුණයක් ආණ්ඩුව වියදම් කරනවා. ආදායම උපයලා නෙවෙයි මේ පරතරය පියවගත්තේ ණය අරගෙන. ණය ගත්තම සරල සිද්ධාන්තේ පොලියත් සමග ආපහු ගෙවන්න වෙනවා. ඒ නිසා අපි ව්‍යාපාර කරද්දි මම කාලයක් සමූහ ව්‍යාපාරයක ප්‍රධාන විධායක නිලධාරියා විදිහට කටයුතු කළා. අපි බලනවා, විශ්ලේෂණය කළා, බලනවා මේ පොලී අනුපාතයට මෙච්චර කෙටි කාලයකට ණයක් කරගත්තම අපේ ව්‍යාපාරයට ණය සහ පොලී ආපහු ගෙවන්න පුළුවන්ද? ෆයිනෑන්ෂියල් සස්ටේනබිලිටි. අපි එහෙම හොයලා බලනවා ණයක් ගන්න කලින්. නමුත් ආණ්ඩුව ණය අරන් තියෙන ආපසු ගෙවීමේ හැකියාව ගැන බලලා නෙවෙයි. දිගින් දිගටම ණය අරගෙන තවදුරටත් රුපියල් ණය ගන්න බැරි තත්ත්වයකට ආණ්ඩුව හිර වෙලා තියෙනවා. රටේ තත්ත්වය 1978 ඉඳන්ම අපි අපනයන වලට වඩා වැඩියෙන් ආනයන කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපනයන ආනයන අතර පරතරය තියෙනවා ඩොලර් බිලියන 8ක් විතර. අපි මේ ඩොලර් බිලියන 8ේ පරතරය පියව ගන්න උත්සාහ කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම විදේශීය ණය අරගෙන. ණය අරගෙන ණය අරගෙන අද අපේ ජාතික ආදායමෙන් 100%ට 115%ක් රටේ ණයවර. ඒ නිසා තවදුරටත් ණය ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. රුපියල් ණය ගන්නත් බෑ, ඩොලර් ණය ගන්නත් බෑ, ගත්ත ණය ගෙවා ගන්නත් බෑ. ඒ නිසා තමයි මේ රට හිර වෙලා තියෙන්නේ. අපේ සැබෑ අර්බුදයේ ණය අර්බුදයේ මිස කොවිඩ් වසංගතේ නෙවෙයි. කොවිඩ් වසංගතේ ඇති වෙච්ච ප්‍රශ්නේ නම් අපිට තව අවුරුද්දකින් වැඩිමනොත් විසඳ ගන්න පුළුවන්. මේ ණය අර්බුදේ කියන්නේ දශක ගණනාවක් මෝදු වෙලා ඇවිල්ලා තව වසර 5කින් විතර පුපුරන්න තිබුණු බෝම්බේ කොවිඩ් ආපු නිසා ඉක්මන් වුණ එක විතරයි වුණේ.